ගරු කතානායකතුමනි මුලින්ම ඊයේ රම්බුක්කනදී ඇති වූ සිද්ධිය පිළිබඳව අධිකාරී ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේත් පෞද්ගලිකව මගේත් කනගාටුව මේ සභාවට රටවාසී ජනතාවටත් පළ කරනවා ඒ වගේම සිද්ධියෙන් මිය ගියාටත් ඔහුගේ පවුල්වල අයටත් සිද්ධියෙන් තුවාල ලැබූ අයටත් ඔවුන්ගේ පවුල්වල අයටත් අපේ කනගාටුව පළ කරනවා ඒකම තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ සිද්ධියෙන් නීතිය හා සාමය ආරක්ෂා කරන්න ගිහින් තුවාල වෙලා මේ වෙන විට රෝහල් ගත වී සිටින ආරක්ෂක නිලධාරීන්ටත් මගේ කනගාටුව පළ කරනවා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා රමුක්කන උද්ඝෝෂණය නිසා පැය 10කට ආසන්න කාලයක් පීඩාවට පත් වුණු පාසල් ළමුන් රජයේ සේවකයන් ඇතුළු සාමාන්‍ය ජනතාවටත් අපේ කනගාටුව පළ කරනවා කරු කතානායකතුමනි මම ඊ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස වැඩ ආරම්භ කළේ මේ තනතුර ඇති වගකීමත් එක්ක මම ඊයේ දවස් පුරාම පාර්ලිමේන්තු කාර්ය බහුල වුණා ඊයේ රමුක්කනදී මේ අවාසනාවන්ත සිද්ධිය ඇති වුවාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට පොලිස්තුමාට මේ රටට පැහැදිලි කිරීමක් කළා පසුගිය කාලයේ පුරාම රටේ විවිධ තැන්වල උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා අපි උද්ඝෝෂණ කිරීමේ අයිතිය පිළිගත් රජයක් ඒ වගේම උද්ඝෝෂණ නොකරන සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයත් ආරක්ෂා කරන වගකීම යුතු ආණ්ඩුවක් පසුගිය කාලයේ තිබුණු සෑම උද්ඝෝෂණයකම මහජන සාමය ආරක්ෂාව සුරකීමේ ප්‍රධාන ආයතනය වන පොලිසිය ඉතාමත් කැපවීමෙන් ඒ වගේම ඉවසීමෙන් කටයුතු කළා සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා උපරිම සහයෝගය ලබා දුන්නා අධනායකතුමනි සම්පූර්ණ බොරු කියන්නේ අපිට මේක සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාව දෙන්න කරුණාකරලා මේ ඔබතුමා කතා කරන්න ඊයේ දවස තුලත් රටේ විවිධ ස්ථානවල උද්ඝෝෂණ සිදු කරනවා අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ මේ සඳහා විවිධ ප්‍රචාරයන් සිදු කරනවා පොලිසිය මේ අය හඳුනාගෙන තියෙනවා අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දවස්වල පස්සත් මගින් ජනතාව ගෙන්වා වෙළපාලියක් ගියා රටේ විවිධ තැන්වල තිබෙන උද්ඝෝෂණ සංවිධානය කිරීමට සමගි ජන බලවේගයට සම්බන්ධ පුද්ගලයන් මුල් තිබෙනවා අපි දැක්කා ඊ අදාළ ජයරූප වීඩියෝ අප ළඟ තියෙනවා ඊයේ පැවති උද්ඝෝෂණවලදී පස්සත් යොදාගෙන ප්‍රධාන මාර්ග අවහිර කෙරුණා සාමාන්‍ය ජන ජීවිතයට බාධා කළා රමුකන සිටියත් එවන්නක් අද රටපත්ති තිබෙන අපාසන තත්ත්වය පිළිබඳව කාලේ මේ උද්ඝෝෂණ සඳහා නායකත්වය දුන් ඒවට අනුබල දුන් සියලු දෙනාත් වග කියන්න ඕනි රමුකන සිටිය ඇති අවස්ථාවේදී ඒ පාලනය කර ගැනීම සඳහා පොලිසිය හැකි ක්‍රියාමාර්ග ගත්තා අය 10කට ආසන්න කාලයක් මේ අය බස් රථ නතර කරමින් දුම්රිය නතර කරමින් කලාරිකාරී ලෙස පාසල් ළමයින් රැකියාවලට ගියාය පැය ගන්නක් රැස්වියා දුනා මේ කලාකාරීන් ත්‍රිවිල් රතවලට ගිනි තියාගත්තා ඉන්ධන ලීටර් 33000ක් සහිත බවුසරයක් ගිනි තබන්න සූදානම් වූ අවස්ථාවේදී පොලිසිය තමන්ට පැවරී ඇති බලතල අනුවේ පාලනය කළා මේ ගිනි තැබීම සිදු වුණා නම් අද රඹුක්කනක් නැහැ පොලිසිය මේ අවස්ථාවේදී කටයුතු කළේ පොලිස් ආඥා පනතා පොලිස් නියෝග වලට අනුවයි පොලිස් ආඥා පනතේ 56 වගන්ති අනුවත් දණ්ඩ නීති සංග්‍රහය අනුවත් පොලිසියට මේ සඳහා අවශ්‍ය බලය තියෙනවා මේ අවස්ථාවේදී මේ ස්ථානයේ පවතින තත්ත්වය අනුව එහි සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ඒ සඳහා තීන්දුවක් ගත හැකි පොලිස් පරීක්ෂකවරයෙක්ගෙන් ඉහළ කෙනෙකුට තමයි මේ තීන්දුව ගන්න පුළුවන් මේ වෙඩි තැබීම සිදුවන්නේ උද්ඝෝෂණය පාලනය කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා මේ සම්බන්ධව ලේකම්තුමාත් අමාත්‍යාංශ ලේකම්තුමාත් කියන්නේ අමාත්‍යාංශයේ ලේකම්තුමාත්
කරපු ප්‍රකාශය මේ අවස්ථාවේදී සභාගත කරනවා. මේ වෙඩි තැබීම සිදුවන්නේ කරුණාකරලා ඉඳගන්න. උපෝෂණින් පාලක පාලනය කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා මේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා අවිස්සාවේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් දැන්ටපත් පත් කරලා තියෙනවා. ඒ වගේම රම්මුක්කනදී පොලිසිය කටයුතු කර ඇති ආකාරය පිළිබඳව ස්වාබැලීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කළා. महाजन आरक्षक अमात्यांशे अतिरेक लेखांश आरक्षक अमात्यांशे नीति उपदेशक मे कमिटी सामाजिक मेम कमिटी वार्ता अभी कठिन पार्लमेंट निधिपत्कर संपूर्ण कथानायक तुर्मनीतरव मे सिद्ध पिलव स्वाधीन अपक्षपाती परीक्षण पवतन लेस श्रीलंका मानव हिमिकम कमिशन अभी इली मकर लतीनो उद्घोषक बहुसरे गिनती अन्न एम गिनती पान लोक विनाशाकनो देदा शिष्य के बहुसरे गिनी अनी महंत एक पनासक आलुती दबी गया अभी इत वर्दी मेन गिया मेरा टे सामान्य जनता वगे दैनिक जन जीवित आरक्षा करन अभी बैंदी इन्नो ऐसा मित्र बालमान तुमा आरागे तुमनी මේ බවුසරේ නෑ නෝ පොයින්ට් අවඩ සෝරි නෝ පොයින්ට් අවඩ යූ කන්ටිනියු යූ කන්ටිනියු අරු මූලාසන කතානායක තුමනේ ඔබතුමා දන්නවා අතුගරි ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගහපු අවස්ථාවේ ඉඳන් පොලිසිය ඉතාමත්ම ඉවසීමෙන් ඒ වගේම නීත්‍යානුකූලව කටයුතු කරා ප්‍රජාතන්ත්‍රවාදී විදියට කටයුතු කරා හැබැයි මම කනගාටු වෙනවා අද මේ කෑ ගහන අය මේ බෝඩු සංගිනාගේ දරුවෝ යන්නේ නැහැ මෙව්වට කරුණා කරලා නිස්සද්ද වෙන්න ඉන්නවා හැබැයි මේ කතා කරන්නේ ඒක දාලා ඔවුන්ගේ ජීවිත බිලි ගන්න මේ අය කටයුතු කරන එක ගැන අපි කනගාටු වෙනවා ගරු කතානායකතුමනි ඒ නිසා අපි රජයක් හැටියට මේ රටේ සියලු දෙනාගේම ආරක්ෂාව හා සාමය කැපවීම වෙනුවෙන් අපි කැප වෙනවායි කියන මේ අවස්ථාව පිළිගන්න මම පිළිහඳි හරි දැන් කතා